ඉතින් අපි සම්මාන රාත්‍රියේ තවත් එක දවසක් සම්මාන රාත්‍රියේ තාම නැහැ. හැබැයි නොමිනේට් නයිට් එකත් එක තමයි එකතු වෙන්නේ. දන්න කියන කටකාර හැඩකාර දඟකාර චරිතයක් අපිත් එක්ක එකතු වෙනවා ආයුබෝවන් යුරේනියක්. ආයුබෝවන්. ඉතින් මොකද හිතන්නේ දැන් මේ අද නොමිනේටඩ් නයිට් එකනේ මේ තියෙන්නේ. එතකොට මේ රාත්‍රිය පිළිබඳව මොනවාගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම මේ මට හරිම සතුටුයි. මොකද ලංකාවේ ඉතිහාසයේ පළමුවතාවට තමයි පොපියුලර් අවෝඩ්ස් නයිට් එකක් තියෙන්නේ. සහ ඉතාමත් කාලෝචිතයි කියලා මම දකිනවා. මොකද අද ඉස්සර නළු නිළිය පමණයි ජනප්‍රිය වුණේ. නමුත් අද හැම ක්ෂේත්‍රයකම හැම කෙනෙක්ම ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය තුළ. ඒතර මේ හැම කෙනෙක්ම ඇගීමට ලක් වෙනවා කියන එක ලේසියෙන් වෙන්නේ නැහැ. නමුත් අද අපි ඉන්නේ කන්ටෙන්ට් යුගයක. ඒතර මේ කන්ටෙන්ට් යුගයේ හැම කෙනෙක්ම ඒක ඇගීමට ලක් වෙනවා. මම හිතන හැමෝම කැමති, හැමෝම සතුටු වෙනවා. ඉතින් මම හිතන අද රූපලාවන්‍ය ශිල්පිනීන් නොමිනේට් වුණා. ඒතර හොඳම රූපලාවන්‍ය ගායකය නොමිනේට් වුණා මම දැක්කා. ඉතින් ඒ වගේ අපි හිතන්නේ නැති පැතිකඩව ගොඩාක් ආවරණය වෙලා තිබුණා අද අවෝඩ් සෙරමොනි. ඉතින් මම හිතන ඉතාමත් හොඳ කටයුත්තක් සහ සුපතන ගීතාංජන ටීම් එකටත් මේ වගේ දෙයක් මේ පෞද්ගලික ආයතනයක් ඇවිල්ලා මේ වගේ දෙයක් අපිට කලාවට කරන සේවයක් සහ මම ඇත්තටම මේක දකින සමාජ මෙහෙවරක් විදියට. මොකද හේතුව අපේ කලාවෙන් කෙරෙන සම්මාන උළෙලවල් නොපවතින කාලෙක මෙවැනි දෙයක් ඇවිල්ලා කලාකරුවන්වත් සාමාන්‍ය අද අපේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඒ හැම කෙනෙක්ම සතුටු කරන්නේ ඔවුන්ගේ හිතට යම් කිසි සතුටක් ගෙන දෙන දෙයක් කරනවා කියන එක මම ඇත්තටම දකින සමාජ මෙහෙවරක් විදියට. ඉතින් බොහොමත්ම ස්තුතියි පොපියුලර් වාට් සහ බ්‍රිටිෂ් වේ බොහොමත් මිස් වූතේ අපිට මේන් ස්පොන්සර් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ කටයුතු සාර්ථක කරගන්න අතේ තුදුන්නට. හොඳයි. ඒ වගේම තමයි කලාකරුවෙක් කලාකරණයක් වුණාට පස්සේ සම්මානයක් බලාපොරොත්තු වෙන්න තමන්ගේ නිර්මාණයට දායකත්වයක් ලබා දෙන්න ඕනේ. නෑ මම ජීවිතේ තියමු කරලා නෑ. ඇයි? මම මගේ හිතට වදින හිතට දැනෙන දෙයක් වුණත් තමයි මම කරන්නේ. මට ඒක සම්මාන ලැබෙනවද නැද්ද කියන එක මට අදාළ නැහැ. ඉතින් අපි කියන්නේ ගට් ෆීලිං කියලා මගේ ගට් ෆීලිං එකවත් මේ චිත්‍රපටය කරන්න කියලා මම කරනවා. එතකොට ඒ කරන දේ මම 100% මගේ උත්සාහයෙන් මං හරි කැපවීමෙන් කරන කෙනෙක්, මං ආසාවෙන් කරන කෙනෙක්. මොකද අපි කරන දේ ආසාවෙන් කලේ නැත්නම් කැපවීමෙන් කලින් නැත්නම් ඒක අසාර්ථක. ඒක අපිටමයි අපි උඩ බලාගෙන කියලා ගහන්නේ. ඉතින් ඒ කැපවීම ආසාව තුල අර පැෂන් එක කියලා කියන්නේ අපි ඒ පැෂන් එකකින් දේවල් කරනකොට මං හිතන්නේ ස්වභාව ධර්මයෙන් තමන්ට ඒ ලැබිය යුතු ඇගීම් නිසි කාලෙදි ලැබෙනවා. ඉතින් මටත් එහෙම තමයි අවුරුදු 16ක නිලි ජීවිතේ මේ ළඟදී සබයි හම්බුනේ හොඳම නිලිය. ඉතින් කවදා සිතුනේ ලංකාවේ මම වගේ කෙනෙක්ට මොකද මාව ජනප්‍රිය තත්ත්වයේ කොටු කරලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් කවදාත් සම්මාන බලාගෙන වැඩ කළා නැහැ. යුරෙන් නොෂික කියන්නේ කෙලින් කතා කරන කෙනෙක්ද කියන්න තියෙන දේ මූන්ටම කියන කෙනෙක්ද? එහෙම කියන්නේ නෙමෙයි. මම එහෙමත්ම නැහැ. මම එහෙම හැබැයි මිනිස්සුගේ හිත රිදවන්නේ එහෙම කැමති නැහැ කෙලින් කතා කළා. නමුත් මට යම් කිසි දෙයක් මම මට ඍජුව මගේ අදහසක් පල කරන්න තියෙනවා යම් කිසි දෙයක් ගැන. මම ඒ දේ මට හැඟෙන මට ජෙනුවින්ලි හැඟෙන දේ මම කියන නැතුව එහෙම නැතුව මම හැම දෙයක් ගැනම ඍජුව කතා කළා. තව කෙනෙක්ව හර්ට් කරන්න එහෙම මම ආස නැහැ. නමුත් මට මොනා හරි දෙයක් ගැන හැඟෙන දේ මම කියනවා. ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් දැන් බලලා දැන් යුරේනියක්කට chance එකක් දුන්නොත් එහෙම කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම මේ දවස්වල යුරේනියක්ක කැමතිම බලන කැමතිම නාට්‍ය මොකක්ද කියලා ඇහුවොත් එහෙම කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ලංකාවේ ටෙලි නාට්‍යම මට බලනවා අඩුයි. අපි Netflix වලට ඇත්තටම ඇඩික්ට් වෙලා. ඉතින් gedara පොඩ්ඩක් හරි හිටියොත් Netflix එකක් තමයි බලන්නේ. හැබැයි මේ දවස්වල මම හුඟක් අහන එකක් තමයි කොඩි ගහ යට ටෙලි නාට්‍ය. ඉතින් මම ඇත්තටම මේක බලන්න ඕනි කියලා මම දැන් හිතන් ඉනවා දවසක් දාගෙන. කොඩි ගහ යට ටෙලි නාට්‍ය ඉතාමත් ජනප්‍රියයි. ඒක හොඳයි කියලා. ඉතින් මං හිතනවා ඒක මම දැන් බලන්න ලිස්ට් එකේ දාගෙන ඉන්න නිසා ඒක කියලා. අවසාන වශයෙන් මොනවාද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් බොහොමත්ම ස්තුතියි අපව ගෙන්නලා මේ කරන සමාජ මෙහෙවරට සහ කලාකරුවන් වාගේ ඇගයනට. මොකද අපි හැමෝම හරි මහන්සියෙන් හරි කැපවීමෙන් තමයි මේ කලාවට සේවයක් කරන්නේ. ඉතින් එවැනි කාලයක ඇගීම කියන එක අපිට හරියට අපි තෘප්තිමත් කරන්නේ ඒක අපිව ඉදිරියට තවත් මේ කලාවේ දේවල් කරන්න අපිට පන්නරයක් වෙන්නේ මේ වගේ පොඩි ඇගීම් සම්මාන. ඉතින් ඒක නිසා බොහොමත්ම ස්තුතියි මේ ගන්න උත්සාහයට. ඉතින් ඔයාලට මේ පොපියුලර් අවෝඩ්ස් මේ අදී 2023 වසරෙන් පටන් ගන්න පොපියුලර් අවෝඩ්ස් දිගු කාලයක් මේ රටේ කරගෙන යන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා සියලු දෙනාටම මම wish කරනවා. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට. බොහොමත්ම ස්තුතියි මාලි. Thank you.